මට හම්බුණ හොඳ කණ්ඩායමක් ඒක කණ්ඩායමට වඩා හොඳ පවුලක් ඒක මතක් වෙනකොට සන්තෝෂ වෙන ගමන් තව පැත්තකින් කණගාට වෙනවද ක්‍රිකට් වලට මේ වෙලා තියෙන තත්ත්වය ගැන දැක්කහම හරියට දුක් වෙනවා මම දැකපු ක්‍රිකට් ක්‍රීඩාව හොඳටම තේරුම් ගත්ත ප්‍රේක්ෂකයෝ ඉන්නේ අපේ රටේ තරඟ පරිදුනාම ගල් ගහන ගිනි තියෙන ජාතිය අය නෙමෙයි ඒගොල්ලන්ට හොඳට ක්‍රීඩාව තේරෙනවා ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන මිනිස්සු මේ රටේ ඉන්නේ තාමත් අදටත් ඉන්නවා අදටත් දැක්කම කියන්නේ උගලන් ගහපු ගහලේ තමයි ක්‍රිකට් අපි බැලුවේ අපි ගොඩක් විනෝද වුණේ අපි ගොඩක් සතුටු වුණේ දැන් නෑ එහෙම කියලා කියන ගොඩාක් අය ඉන්නවා සනත් ජයසූරියයි කළුවිතාරණයි අඩු ගානකට ගියා මම බිවුලනවා මම පිරිත් කිව්වා ඒවා මේ ස්ථානයේ කන්සමෙන් බගවාසාවක් තියෙන විදිහට කියතෝ ඒ වගේ අපි ඉගෙනගෙන තියෙන පොඩි කාලේ ඉඳලා දැන් නම් පිරිත්ය මොකක්වත් නැහැ. දෙහි විදියක් විතර උඩ අපි දැක්කේ. ඒ පාරවල් ටික ගහලා සෙට් වෙනකොට අනිත් ඇයට මම හිතන්නේ ඒක මඟ පෑද්දොල. අවුරුදු 30ක් කොඩිය තුවත් තවත් අවුරුදු 30ක් කොඩියයි බොඩියයි යතුවත් මම තියකොට. 1996 මාර්තු 17 ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාව රන්නකුරින් ලියවුණු දවසක්. ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 96 ලෝක කුසලානයේ දිනාගනු ලැබුවේ වසර 25කට පෙර අද වෙනි දිනයකයි. එදා පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය 60,000කට වැඩි ක්‍රිකට් ලෝලීන් පිරිසකගෙන් පිරී ඉතිරී ගියා. ලෝක කුසලාන කිරුළ වෙනුවෙන් දෙරටේ නායක දෙපළ කාසියේ වාසිය උරකා බැලීමට පිටියට පිවිසියා. කාසියේ වාසිය ශ්‍රී ලංකාවට. සුවහසක් ප්‍රේක්ෂක ඔල්වරසන් මැද ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ප්‍රමුඛ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට පිටියට පිවිසියා. ආරම්භයේ සිටම තරඟයේ උණුසුම් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මාක් ටේලර්ගෙන් පන්දු 83ක් තුළ 4/8 සමගින් ලකුණු 74ක අගනා ඉනිමක්. පන්දු යැවීමේ දස්කම් විදහා පාමින් අරවින්ද ද සිල්වා කඩුලු 3ක් දවාගත් අතර සනත් ධර්මසේන මුරලි සහ වාස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. පන්දු වාර 50ක් අවසන් වන විට ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 7ක් තැවී අවසන්. ශ්‍රී ලංකා කණ්ඩායම පිත්ත අතැතිව පිටියට පිවිසියේ ලකුණු 242ක ඉලක්කයක් සමගින් සනත් සහ කළුවිතාරණ මුලින්ම පන්දුවට පහර දීමට පිටියට. 4/13 සමග අරවින්ද ද සිල්වාගේ නොදෙවනු ඉනිම ලකුණු 107ක් නායකත්ව ඉනිමක් ගොඩනැගූ නායක අර්ජුන්ගෙන් ලකුණු 47ක් කඩුලු 7ක් අතතිව පන්දුවාර 46 පන්දු දෙකකදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී සීමාව පසු කරද්දී අවසන් මහා තරඟයේ වීරයා අරවින්ද ද සිල්වා තරඟාවලියේ වීරයා සනත් ජයසූරිය ලක්නාමය ක්‍රිකට් වංශකතාවේ රන් අකුරින් සඳහන් කර තිබූ ඒ ඓතිහාසික දිනට 25 වසක් ගෙවි අවසන් එවන් අභිමානවත් ක්‍රීඩකයින්ගේ එදා මතකාවර්ජනයයි මේ අපිට රට වෙනුවෙන් මම ඇතුළු ඒ 13-14 දෙනාම එකහු වෙලා අපි හුඟක්ම බැලුවේ රටට ගෞරවයක් ලබලා දෙන්න විශේෂයෙන් මේ කාලේ අපි මුදල් ගැන එහෙම නැත්නම් අපේ වார்த்தාවල් ගැන තානාන්තර ගැන හිතුවේ නැහැ මට හම්බුණ හොඳ කණ්ඩායමක් ඒක කණ්ඩායමට වඩා හොඳ පවුලක් ඒ කැපවීම එක්ක ආපු ගමනක සාර්ථකත්වය තමයි අපිට අවුරුදු 25කට ඉස්සෙල්ලා කරන්න පුළුවන් වුණේ ඒ අවස්ථාව මම හිතන රටටත් අපේ ක්‍රිකට් ක්‍රීඩාවටත් හුඟක් දුරට බලපෑවා මම හිතන්නේ ඒක ගැන තමයි මට තියෙන ලොකුම සන්තෝෂ. හැඟීම කියන්නේ විස්තර කරන්න හරි අමාරු දෙයක්. මම හිතන්නේ ඕන ක්‍රීඩකයෙකුට සිහිනයක් තමයි ලෝක කුසලා නැතිනන එක. ඒකේ අපේ කාලේ කරගන්න පුළුවන් ඉච්ච ගැන මම හුඟක් සන්තෝෂ වෙනවා. ඒකම ඒක අපිට ලබා ගැනීමට ප්‍රධානම හේතුව උනේ ටීම් එකක් වශයෙන් ක්‍රීඩා කරපු එකයි. ඇත්තම ඒක අදීය වගේ අපි තාම දැනෙනවා මේ ඒ දවස විශේෂයෙන්ම අපි ලෝක කුසලානය ලාහෝ ගඩාෆි වල අපි සෙල්ලම් කරපු මැච් එක ඒකත් එක්කම අපි ඒකෙන් පස්සේ අපිට හැඟුණ දේවල් ලංකාවට කීර්තිය ලබා දෙන්න පුළුවන් වුණ අවස්ථාව ඒ වගේම අපි අපේ දෙමෝපියන්ට අපේ ප්‍රේක්ෂකයන්ට අපේ රටට ඒ වගේම ලෝකේ යම් කිසි විදිහකට තිතක් තියන්න අපිට පුළුවන් වෙච්ච එක ගැන ගොඩාක් සතුටුයි අදට අවුරුදු 25 වෙනවා අපි ලෝක කුසලානේ ජයග්‍රහණය කළා මම හිතන්නේ මේ අවුරුදු 25ත් අද වගේ මතකයි අපි මේ ජයග්‍රහණය කරපු විදිය අපේ කණ්ඩායම ඉතින් මමත් ඒක සමාජීය වෙච්ච එක ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා මම රෝඩ් සේෆ්ටි තරඟාවලිය සඳහා ඉන්දියාවේ ඉන්නේ ඒ වුණත් මම හැම කෙනෙකුටම මේ කණ්ඩායම පිටුම හැම කෙනෙකුටම සුවපතනවා ඉදිරියේදී අපි හැම දෙයක්ම හදලා හොඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවක් හදන්න ගොඩක් ආඩම්බර වෙනවා ගොඩක් සතුටක් දෙනවා ක්‍රීඩකෙක් හැටියට ඒ කියන්නේ අපි ඒ කාලේ කරපු කැපකිරීම ඒක සාර්ථකත්වයක් කරගන්න පුළුවන් වුණා
අපි දක්ක සීනයක් ක්‍රීඩකයෙක් හැටියට ලෝක කුසල ඇතිරන්න ලේසි නැහැ. අවුරුදු 25ක් කියලා තාම දිනා ගන්න බැරුණ අපේ ලෝක කුසලණයක්. මම නිහතමානීව ආඩම්බර වෙනවා. මොකද මම මේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හැටියට සිටීම ගැන ඒක මතක් වෙනකොට සන්තෝෂ වෙන ගමන් තව පැත්තකින් කඩකාට වෙනවද ක්‍රිකට් වලට මේ වෙලා තියෙන තත්ත්වය ගැන දැක්කහමත් හරියට දුක් වෙනවා. මොකද මෙච්චර අමාරුවෙන් ගොඩගත්ත හදපු ක්‍රිකට් මේ වගේ තත්ත්වයකට යන්නයි මෙහෙම උනේ කියන එකටත් ලොකු කනගාටුවක් තියෙනවා. ඉතින් අවුරුදු 25ක් කියන්නේ මං හිතන්නේ සෑහෙන කාලයක් අපි තරගාවලියක් දිනලා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා අපි ජීවිත කාලේ තවත් ඒ වගේ තරගාවලියක් දිනා ගනී කියලා. ඉතින් හැබැයි දැන් මේ පරිපාලනය කරන මිනිස්සුත් එක්ක අපිට පේන්නේ ඒ වගේ තත්ත්වයකට අපිට යන්න පුළුවන් වෙයි කියලා. මම ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන මිනිස්සු මේ රටේ ඉන්නේ තාමත් අදටත් ඉන්නවා. අපි අදටත් දැක්කම කියන්නේ ගොලංග අහපු ගහලේ තමයි ක්‍රිකට් අපි බැලුවේ. අපි ගොඩක් විනෝද වුණේ, අපි ගොඩක් සතුටු වුණේ. දැන් නෑ එහෙම කියලා කියන ගොඩාක් අය ඉන්නවා. මම දකින විදිහට අපි ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා. ඒකේ අඩුවක් වෙලා නෑ. අපි 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 ගහන කාලට වඩා ලොකු ගොඩක් ෆැසිලිටීස් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල්ස් ලැහැටියට තමයි ඒගොල්ලන් වැඩ කරන්නේ. ඉතින් ඒක ඒ තත්ත්වය යටතේ ක්‍රීඩකයෝට වෙලාව තියෙනවා. අපි ඉස්සර රැකියාවක් කරන ගමන් තමයි අපි ක්‍රීඩා කරේ. දිගටම නවතන කම්ම. නමුත් දැන් ඒ තත්ත්ව වෙනස් වෙලා උන්ට කැපවීම වගකීම සහ ජාතිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ ආසාව කැමැත්ත ඒ වගේම වගකීම උන්ට තව ටිකක් ආවොත් හොඳයි කියලා හිතනවා. මම හිතන්නේ වගකීමෙන් ක්‍රීඩා කරොත් එහෙම කණ්ඩායමක් හැට එකමුතු වෙලා එතන ගොඩක් විදියට අපිට ගොඩක් වෙලාවට අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. තරඟ ජයග්‍රහණය නොකිරීමම නෙමෙයි, මම දකින මේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ තරඟේ හොඳට ක්‍රීඩා කරලා පැරදුනාට ඒගොල්ලන්ට මේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ටත් මං හිතන්නේ මම දැකපු ක්‍රිකට් ක්‍රීඩාව හොඳටම තේරුම් ගත්ත ප්‍රේක්ෂකයෝ ඉන්නේ අපේ රටේ. තරඟ පැරදුනාම ගල් ගහන ගිනි තියෙන ජාතිය අය නෙමෙයි. ඒගොල්ලන්ට හොඳට ක්‍රීඩාව තේරෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ට තේරෙනවා ක්‍රීඩකයන්ගේ නැත්තම් කණ්ඩායමේ කැපවීම නැහැ කියන එකත් තේරෙනවා. ඒක තමයි සමහරවල් ක්‍රීඩකයන්ට අද දොස් කියන්න පටන් ගන්න තියෙන. ඉතින් මම හිතන්නේ අපි තරඟ පරදිනකොට අපිට හූ කිව්වේ නැහැ. අපි උනන්දු කරා. කීප දෙනෙක් හූවක් දෙකක් කියනවා. ඒක සාධාරණයි. නමුත් වැඩි ප්‍රමාණයක් අපිව වටෙන්න දුන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපිට තිබුණ මං හිතන්නේ අපේ ජයග්‍රහණය කරපු කණ්ඩායමටත් මගේ ක්‍රිකට් ජීවිතයේ තිබුණ ලොකුම ශක්තිය තමයි ප්‍රේක්ෂකයෝ අපි දුර්වල වෙනකොට අපිව ඒ දුර්වලත්වයෙන් එළියට ගන්න සැහැන උපකාර වුණා. ඒ හැඟීම කියන්නේ වචන වලින් කියන්න බෑ. පුදුම සන්තෝෂයක්. ලංකාවේ හිටියනම් අනේ මන් දැන මොනව වෙනවද කියලා සන්තෝෂේ වැඩි වෙලා ලෙඩ වෙන්නත් ඉඩ තිබුණා. මම අගය කරනවා අර්ජුන රණතුංගගේ නායකත්වය. ඉස්සෙල්ලාම සනත් ජයසූරියයි කළුවිතාරණයි අඩු ගානකට ගියා. මන් විගුල නෝද මන් පිරිත් කිව්වා ඒවා මේ ස්ටන් එකන් සමයෙන් බගුව අසාවත් එම් ගිහෙත් ජීතෝනේ ඒවා ඉතින් අපි ඉගෙනගෙන තියෙන පොඩි කාලේ ඉඳලා දැන් නම් පිරිත්ය මොකක්වත් නැහැ. ඉගෙනගෙන පස්සේ ගුරුසිංහ හොඳට සෙල්ලම් කරා. සෙල්ලම් කරලා එක සික්සරයක් ගැහුවා ෂේන් මොහන්ට. දෙහිගිඩියක් විතර උඩ අපි දැක්කේ. ඒ පහරවල් ටික ගහලා සෙට් වෙනකොට අනිත් ඇයට මං හිතන්නේ ඒක මග පෑදුණා. හොඳට සෙල්ලම් කරා. අරවින්ද සෙන්චරියක් ගැහුවා. අර්ජුන ලස්සනට ගැහුවා. ෆයිනල් එක හතර පාරක් ගහලා මැච් එක දිනුවා. අපිට හරි මේකයි මෙහෙම දැන් අපි කඩාගෙන යන්න බෑ. හරි සෙනක කුඩියත් අරගෙන එනවා. ඉතින් ලයිනල්ක අපි දෙන්න යමු වටේට. මගේ කරේ උන්න නගින්නේ වටයක් ගෙනියන්න. ටීම් එකත් එක්ක ආවේ නෑ. මම දැන මම ආවේ නෑ ටීම් එකත් එක්ක. මම දවසක් දෙකක් ඉඳලා ආවා. එනකොට ප්‍රීති ගෝසප්පවත් කියන දෙයක් නෑ. ඉතින් අපිට ආරංචින වෙච්චද ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ මම ක්‍රිකට් බලලා තියෙනවා අවුරුදු 60ක් අවුරුදු 30ක් කොඩිය නැතුවත් තවත් අවුරුදු 30ක් කොඩියයි බොඩියයි ඇතුවත් මං සිය කරලා තියෙනවා. මං අවුරුදු 10 ඉඳලා ක්‍රිකට් පින්තූරේ එක්කාසු කිරීම මගේ ඒක බොක්කෙම්ම ලේවලින්ම කොහෙන් ආවද මන් දන්නේ. ඇත්තටම ගත්තම ඒක තමයි අපේ ක්‍රිකට් එකේ වෙනස් කරපු 96 තමයි වෙනස් කරේ. ඉතින් අපි පොඩි කාලේ ගොඩක් සන්තෝෂ වුණා. අපි අදටත් ඒ ක්‍රීඩකයෝන්ට හරි ආසයි. අපි 96 හැම තරගයක්ම බැලුවේ ටීවී එකේ. එතකොට අපිට ලොකු වයසක් නෑ ග්‍රවුන්ඩ් එකට යන්න තරම්. ඉතින් ගෙදර ඉඳගෙන එතකොට අපිට මතකයි ඇත්තටම ඒ කාලේ ලංකාවේ කිසිම දවසක ආපහු ඒ ක්‍රිකට් එකක් කියන්නේ ක්‍රිකට් එක නෙමෙයි ඒ කාලයක් උදා වෙන්නේ නෑ. මොකද දැන් අපිට මතකයි සනත් අය බැට් කරද්දී සනත් අය අවුට් වුණොත් මිනිස්සු ටීවී එක ඉස්සරහින් නැගිට්ටා. එක්කෝ ටීවී එක ඕෆ් කරා. හැමෝම අපි වැඳගෙන ඉන්නේ සනත් අය බැට් කරනවා. ඒ කියන්නේ එච්චරට අපේ පපුව ගැහෙනවා එයා බැට් කරනකොට. ඉතින් ඒ වගේම කණ්ඩායම ගැන බයක් නැහැ. ඒගොල්ලෝ අපේ අර හොඳ ස්ට්‍රොං මිඩල් ලෝඩ් එකක් තිබ්බා. අපි ඒක කියන්නේ
අපිට ඒ කාලේ ආපහු එයිද කියන එක කියන්නේ අපි පිස්සු වගේ මැච් බලන ඉතින් දැන් අපි ගත්තොත් සාමාන්‍ය පාරකට බැස්සොත් ඒ කාලේ නිකන් අපි කියන්නේ දැන් කර්පියු දාලා දෙන්නේ දැන් මේ මෑතක හුදකලා කරාම අපි දැක්කනේ පාරවල තත්ත්වය කොහොමද අන්න ඒ වගේ තමයි සනත්තයි බැට් කරනකොට පාරේ මිනිස්සෙක් නැහැ ඒ 96 බැට් කරාදි අරවින්දයි බැට් කරාදි ඉතින් ඒ වගේ ලස්සන අතීතයක් තිබ්බා එතකොට අපේ සාමාන්‍ය මට මතකයි අපේ ගෙදර තමයි පොඩි කලර් ටීවී එකක් තිබ්බේ එතකොට අපේ අහල පහල ගෙවල් ඒ හැමෝම එකතු වෙනවා ඉතින් අම්මලා කෝපි හදනවා තේ හදනවා එහෙම හරි ලස්සනයි අතීතේ සමහරලාට ආරම්භක විදිකරුව දෙන්න අවුට් වුණොත් මැද පෙළ ඇදගෙන යනවා එක්කෝ හොඳ ආරම්භයක් අරන් දුන්නොත් ලොකු ලකුණු ගානකට යනවා නැත්නම් අපි පොඩි ලකුණු ගානක් ගත්තත් සමහරලාට මේ කොමාරි ඒ ලකුණු ගාන ආරක්ෂා කරනවා ඉතින් ඒක අමුතුම ක්‍රිකට් එකක් ඒ ගැහුවේ ඒක ගැන හරිම ආඩම්බරයි ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් තමන් ක්‍රිකට් කෙරෙහි දක්වන ඇල්ම අදටත් එලෙසින්ම තබාගෙන සිටියත් 25 වසරකට පෙර ලෝකය ඉදිරියේ තැබූ ඒ අභිමානය අපි රැකගත්තාද? ශ්‍රී ලංකාවේ වඩා විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.